අයිබෝවන්. වෙනස් වන ලෝකයේ සමග අපි වෙනස් වී යුතුයි. ලෝකයේ තියෙන ප්‍රවණතාවයන්, ලංකාවේ තියෙන ප්‍රවණතාවයන්, රැකියා අවස්ථාවන් මොනවද අලුතෙන් නැති වෙන්නේ, මොනවද ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියන කාරණාවන් අපි ටිකක් කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තාක්ෂණ වේදය කියන විෂය අපොස උසස් පෙළ දරුවන් සඳහා හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම අපි නොහිතන රාමුන් ඔස්සේ, අපි නොහිතන වෙළඳ පොලක් ඔස්සේ, අපි නොහිතන රැකියා අවස්ථාවන් ඔස්සේ ඉදිරියට යන්නට දරුවන්ට අවස්ථාවක් සලසා දීම තමයි තාක්ෂණ වේදයේ එක් අරමුණක් වටපත් වෙන්නේ. ඉතින් අපි අද දවසේ තීරණය කළා මේ තාක්ෂණ වේදයේ යටතේ එන ඉංජිනේරු තාක්ෂණ වේදයේ පිළිබඳව ටිකක් වැඩි වශයෙන් කතා කරන්න අවශ්‍යයි. බොහෝ දෙනා මේ පිළිබඳව අහනවා. පාසල්වල ලොකු උනන්දුවක් තිබෙනවා කොහොමද මේ ක්‍රම වේදය සිද්ධ වෙන්නේ කියන කාරණාව දැනගන්න. ඒ නිසා අද දවසේ අපි සූදානම් ඉංජිනේරු තාක්ෂණ වේදයේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. කොහොමද මෙහි අන්තර්ගතය, මොන විගයේ රැකියා අවස්ථාවන්ද මේ සඳහා තිබෙන්නේ, මේ আদি බොහෝ කාරණා අපි ඒ සඳහා ආරාධනා කළ අද දවසේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණ විෂය හා සම්බන්ධ අධ්‍යාපන අධ්‍යක්ෂ AD නන්දසේන මහත්මයාට, ඒ වගේම යවුන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ තෘතීය වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රසික පෙරරා මහත්මයාට, ඒ වගේම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කැමිලස් ප්‍රනාන්දු මහත්මයාටත් අද දවසේ අපි ආරාධනා කළා අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියලා. අපි මුලින්ම නන්දසේන මහත්මයාගේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්සෙන් තාක්ෂණ විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න හේතුනේ ඇයි? මොකක්ද මේ සඳහා බලපාපු කාරණාවන්? ඇත්තටම අවිල අධ්‍යාපනයේ තිබුණා පොඩි විෂමතාවක්. උසස් පෙළ අධ්‍යාපන ලැබීම සඳහා සිසුන් ඇතුළත් වීම පිළිබඳව ගත්තාම ඒකේ තිබුණා සමස්ත සිස් සංඛ්‍යාවේ ප්‍රතිශතය ගත්තොත් එහෙම කලා විෂය ධාරාවට ඇතුළත් වෙන සංඛ්‍යාව 51%ක් වුණා. වාණිජ විෂය ධාරාවට ඇතුළත් වෙන සංඛ්‍යාව 27%ක් වුණා. එතකොට විද්‍යා සහ ගණිත විෂය ධාරාවට ඇතුළත් වෙන සංඛ්‍යාව 22%ක් වෙලා තිබුණා. මේ තත්ත්වය පවතින වැඩ ලෝකයේ තියෙන රැකියා වෙළඳ පොළට නොගැලපෙන තත්ත්වයක් තිබුණා. කියන්නේ රැකියා වියුක්තියක් බොහෝ වෙලාවට පාසලෙන් පස්සේ දරුවන්ට අත් වෙන අවස්ථාවක් තිබුණා. නිසා මේක වෙනස් කරන්න ඕනේ. පවතින වැඩ ලෝකයේ තියෙන රැකියා පාදක කරගත් අධ්‍යාපනයකට අපි ආ යුතුයි කියන අදහසක් තිබුණා. ඒ නිසා කල්පනා කරුණා මේ පවතින වැඩ ලෝකයේ තියෙන තාක්ෂණික කුසලතාවන් සහිත, එහෙම නැත්නම් ගත්තොත් එහෙම එදිනදා ජීවිතයේ අපි දකින තාක්ෂණික සිසුන්ගේ තාක්ෂණ දරුවන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීම එක අවස්ථාවක් තියෙනවා. ඊළඟට සැබෑ ලෝකයේ පවතින ගැටලුවක් ගත්තාම ඒක විසඳීම සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික ඥානයේ සහිත දරුවන් බිහි කිරීමේ තව අවශ්‍යතාවක් තියෙනවා. ඒ වගේම මේ අර රැකියා වියුක්තිය වැඩි වෙන්න හේතුව වළක්වන්න නම් රැකියා පාදක කුසලතා මේ ශිෂ්‍යයන්ට දෙන්න ඕන. මෙන්න මේව අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය කල්පනා කරා 2017 වෙනකොට මේ 51%ක් දක්වා තියෙන කලා විෂය ධාරාවට තියෙන ප්‍රවණතාව 25%ක් දක්වා අඩු කළා. ඊළඟට වාණිජ විෂය ධාරාවේ තියෙන රැකියා තත්ත්වය වැඩි. ඒ තුළට 27% ඉඳලා 35% දක්වා ප්‍රතිශතයකුත්, ඊළඟට විද්‍යා ගණිත සහ තාක්ෂණ කියන විෂය ධාරාවන්ගෙන් විවංශි සංඛ්‍යාව 40% දක්වා වර්ධනය කිරීමකුත් බලාපොරොත්තු වෙනවා. මේ තුලින් බලාපොරොත්තු වෙන ඇත්තරම අනාගත රැකියා වෙළඳ පොලේ තියෙන අර හිඩැස පියවීම. දැනට කොහොමද මේ පාසල් පද්ධතිය තුළ මේ සඳහා තිබෙන උනන්දුව, ඒ වගේම කොයිතරම් පාසල් ප්‍රමාණයක මේ ක්‍රියාත්මක වෙනවද? දැනට දිවයින පුරා තෝරාගත්ත පාසල් 251 මේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා. පාසල් තෝරාගන්න අපි පාදක කරගත්තේ අපි තියෙනවා මහින්දෝදේ තාක්ෂණ ද්විතීයික පාසල් 1000ක් සංවර්ධන කිරීමේ වැඩපිළිවෙල. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් පාසල් 3 බැගින් තෝරාගෙන ඒ පාසල් සංවර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතතේ ඒ මහින්දෝදේ ද්විතීයික පාසල් 1000ට අයිති වෙන පාසල් අතුරින් අපි දැනට පාසල් 250ක් තෝරාගෙන තිනවා. මේ 250 තෝරා ගැනීමේ තවත් ක්‍රමවේදයක් තමයි එක මැතිවරණ කොට්ටාසයකට අවතරමින් එක පාසලක්වත් කියන සංකල්පය. එතකොට එක මැතිවරණ කොට්ටාසයෙන් එක පාසලක් වෙන විදිහට ද්විතීයික පාසල් 1000ට ඇතුළත් වෙන පරිදි පාසල් 250 තෝරාගෙන තිනවා. සමහර අවස්ථාවලදී භාෂා, ඒ කියන්නේ
මාධ්‍ය ප්‍රශ්නේ සිංහල හෝ දෙමළ කියන ප්‍රශ්නය අනුව එක මැතිවරණ කොට්ටාසයට දෙකක් හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මිස්ටර් පාසල් සහ ගැහැණු පිරිමි පාසල් කියන ඔය අධික්‍රම ભેදයකට යටත් වෙලා ඒ තව පාසල් සංඛ්‍යාව සමහරට වැඩි වෙන්නත් පුළුවන් සමහර මැතිවරණ කොට්ටාසවල. හොඳයි. ආචාර්ය රසික පෙරේරා මහත්මයා, දැන් ඔබතුමාගේ අමාත්‍යාංශය යවුන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ඒ යටතේ ඔබ අධ්‍යක්ෂ ජනරාල්වරයා තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ, ඔබතුමාගේ අමාත්‍යාංශය ඔබතුමාගේ ආයතනය මේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මේකට සම්බන්ධ වෙනවා. මොකද මෙහි තිබෙන සම්බන්ධතාවය? අමිල, බොහොම ස්තුතියි. මම පැහැදිලි කරන්නම්, මේක මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අමාත්‍යංශ දෙකක් එකතු වෙලා කරන විශාල කාර්යයක්. මෙහිදී අපේ අමාත්‍යතුමා කියන හැටියට පහුගිය කාලයේදී පාසල් පද්ධතියෙන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා හරි පාරක් තිබුණේ නැහැ. මේකට එතුමා කියන්නේ මේකට පෙකිනේ වැලක් හැදුණා කියලයි. පාසල් දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට හදපු ක්‍රමවේදයක් තමයි මේක යවුන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ පැත්තෙන් බලපෑම තියෙන්නේ මෙතන. මොකද අලුතෙන් ශ්‍රී ලංකා පුරා අපේ අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල විද්‍යාලයන් අපි කියනවා යුනිවර්සිටි කොලෙජස් 25ක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ යටතේ තියෙන අනෙකුත් ආයතනවල දැනටත් ක්‍රියාත්මක වෙනවා ඩිප්ලෝමා පාඨමාලා. විශේෂයෙන් අපි කිය යුතුයි මෙතනදී මේ අපේ එන්වීකියු ක්‍රමවේදය. එන්වීකියු ක්‍රමවේදය අනුව එන්වීකියු 5 සහ 6 කියලා කියන්නේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා කියන තත්වයන්. ඉතින් මේ පාසල් පද්ධතියෙන් මේ තාක්ෂණ වේදය හදාරා සමත් වෙන දරුවන්ට පුළුවන් විශේෂයෙන්ම මේ තාක්ෂණ විද්‍යායතන වලට ඇතුළත් වී තමන්ගේ උසස් අධ්‍යාපනය නිම කර ගැනීමට. ඒ කියන්නේ ප්‍රතිඵලාවයින් පස්සේ ප්‍රතිඵල අනුව. ප්‍රතිඵල අනුව. හොඳයි. දැන් මේ විෂය නිර්දේශය පිළිබඳව කතා කරනකොට මේ හා සම්බන්ධව කතා කරන්න පුළුවන් ඉතාමත්ම හොඳම පුද්ගලයා තමයි කැමිලස් ප්‍රනාන්දු මහත්මයා. මම හිතන්නේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදය හඳුන්වා දීමෙන් පස්සේ එතුමා තමයි මේ අභියෝගය බාර අරගෙන ඉස්සෙල්ලාම ඉංජිනේරු තාක්ෂණ වේදය පාසල් පද්ධතියට අරගෙන ගියේ. ඔබතුමාට හිතන විදිහට කොහොමද මේකේ තියෙන ප්‍රායෝගිකත්වය, කොහොමද මේ ළමයින්ගේ තියෙන උනන්දුව, ඔබතුමා කොහොමද විශ්වාස කරන්නේ මේ විෂයයේ තිබෙන වැදගත්කම? ලංකා ජයමානු කාර්මික අභ්‍යාස ආයතන හැටියට අපිට යවුන කටයුතු හා නිපුණතා අමාත්‍යාංශයේ අධීක්ෂණයට බාර දුන්නා පාසල් පහක්. ඒ පාසල් පහෙන් මම යොමු වුණේ පාන්දුර සාන්ත ජෝන් විද්‍යාලයට. මම ඒකේ මුලින්ම පන්ති පටන් ගන්නකොට ළමයි හිටියේ 36 දෙනයි. ගෑනු පිරිමි දෙගොල්ලොම 36ක් හිටියා. සතියෙන් සතිය මම සතියේ දවසයි පාසලට ගියේ. උදේ ඉඳන් පීරියඩ්ස් 8ම මම කව කරා. ඒ කව කරන අතරේ සතියෙන් සතිය ළමයි 4-5 දෙනා වැඩි වුණා. අවසානයේ මම එක විෂය කොටසක් ඉවර කරනකොට ළමයි මාස 3කට විතර පස්සේ ළමයි 54ක් දක්වා වර්ධනය වුණා ඒ පාසලේ. ළමයි බොහොම උනන්දුවෙන් කරන හේතුව මේ විෂය ධාරාවේ තියෙන යම් යම් කරුණු අපිට ගෙදරදී අත්විඳින්න පුළුවන් දේවල්. අපි උදාහරණත් එක්ක මේක පැහැදිලි කරගමු. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙයි. අද දවසේ අපේ මේ පාසල් යන දුව දරුවන් මේ විෂය හදාරන්න කැමැත්තෙන් ඉන්න දුව දරුවන් තමයි ගොඩක් වෙලාවට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ තිබෙන විෂය නිර්දේශය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳවත් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපි උදාහරණයක් හේට ගත්තොත් දැන් වාහනයක් තියෙනවා ගෙදර. ඒ ගෙදර තියෙන වාහනේ යම් යම් පොඩි පොඩි දෝෂ තත්ත්වයන් එනවා. ආවම අපි කෙලින්ම කාර්මිකයෙක් වෙතට යොමු වෙන්නේ නැතුව මේ ගැන යම් දැනීමක් තියෙන ළමයට පුළුවන් ඒක උත්සාහ කරලා බලන්න මේ දෝෂය निराකරණය කරගන්න. ඒ වගේ ප්‍රැක්ටිකල් පැත්ත, ප්‍රායෝගික පැත්තක් මේ විෂය නිර්දේශයේ තියෙනවා. උදාහරණයක් ලෙස දැන් ක්‍රෝදවල බ්‍රේක්ස් තිරංග පද්ධතිය ගත්තොත් තිරංග පද්ධතිය යම් යම් ඒජස් සීරු මාරු කිරීම, ඒවැ නඩත්තු කටයුතු තමන්ට කරගන්න පුළුවන් විතර. අනික වාහනයක් කියනක අපි මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ විතරක් අරගෙන බැලුවොත් මේ විෂය නිර්දේශයේ එක කරුණක් හැටියට සාමාන්‍යයෙන් උදේට තෙල් වතුර ටික බලලා ස්ටාර්ට් කරන තැන ඉඳන් වාහනේ ධාවනය වෙනකොට එන දෝෂ යම් යම් සරල දෝෂ අඳුනගෙන ඒවට ප්‍රතිකර්ම කරගන්න ළමයට හැකියාව ලැබෙනවා. ගෙදරදී ඒකයි මම කිව්වේ ඒක අත්විඳින ලැබෙනවා කියලා ගෙදරදී මේ විෂය යටතේ. ඔව්, එතුමගේ කර්ම පැහැදිලි කිරීමත් එක්ක ආචාර්ය රසික පෙර මහත්මයා මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් එතුමා මේ පැහැදිලි කිරීම කළා එදිනෙදා ප්‍රායෝගික ජීවිතයත් එක්ක සම්බන්ධ කරමින්. හැබැයි දෙමාපියෙක් කැමති වෙයිද දරුවා
අපි තියෙනවානේ යම්කිසි මතවාදයක් අපේ සමාජයේ හැදිච්ච ක්‍රමයක් තියෙනවා අපේ රටේ හැදිච්ච ක්‍රමයක් තියෙනවා දරුවෙක් ওই වගේ ශාස්ත්‍රයකට යොමු වීම ගැන දරුවා මේකට ගොඩාක් ආස වෙන්න පුළුවන් ආදරය වෙන්න පුළුවන් හැබැයි දෙමාපියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නෑ පුතේ ඔක කරලා වැඩක් නැති වෙයි කියන වගේ හැඟීමක් අපි තුල තියෙනවා අපි ඒකට අනිවාර්යයෙන්ම උත්තරයක් ලබා දිය යුතුයි ඔමිල ලෝකේ පුරා අපිට ගන්න පුළුවන් උදාහරණ ඇති තරම් මේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු නොවි ආචාර්ය උපාධිය කරපු බහුශ්‍රිතය නෝතර ලංකාවේ තියෙනවා ලෝකෙත් ඉන්නවා මෙහිදී අපි කරන්නේ මේකට ක්‍රමවේදයක් සාදීමයි මේ ක්‍රමවේදය හරහා දරුවෙකුට පුළුවන් මම කලින් කිව්වා වගේ NVQ 5 සහ 6 කිරීමෙන් අනතුරුව අපි දිනන විශ්වවිද්‍යාලයක් අපි කියනවා යුනිවෝටෙක් කියලා මේ යුනිවෝටෙක් එකේ පුළුවන් උපාධි පාඨමාලාවකට ඇතුළු වීමට ඉන් නැතත් කාර්මික අධ්‍යාපනය කියලා කියන එක අද ලෝකයේ විශේෂයෙන්ම පිළිගත්ත මේ වෘතියක් වෙලා හමාරයි මම එක පොඩි උදාහරණයක් කියන්නම් ගියේ සුමානේ මගේ අත්දැකීමක් එක්තරා දරුවෙක් ආවා NVQ 4 සහතිකයක් අරගෙන මාව හම් වෙන්න මගෙන් ලියුමක් ඉල්ලුවේ කිව්වා මට යුරෝපීය රටක මයිග්‍රේෂන් හම්බුනායි කියලා මේ NVQ 4 සහතිකේට ඉතින් ඒකෙන්ම පේනවා මේ සහතිකේට තියෙන පිළිගැනීම මොකද්ද කියන එක හොඳයි ඒ වගේ වැදගත් විෂය නිර්දේශයක් අන්තර්ගතව තමයි ඉංජිනේරු තාක්ෂණවේදය කියන විෂය උසස් පෙළ දරුවන් සඳහා එන්නේ නමුත් එඩි නන්සේන මහත්මයා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම කළ යුතුයි ඔබ කලින් සඳහන් කළා පාසල් 250 ගණනක දැන්ට මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා කොහොමද මේ පාසල් වලට ලබා දීලා තියෙන පහසුකම් විශේෂයෙන් දැන් කෙමලස් මහත්තයා කිව්වාගේ මේකට ප්‍රැක්ටිකල් කරන්න ඕන ප්‍රායෝගික පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනවා කොහොමද මේ පහසුකම් සලසලා දීලා තියෙන්නේ අමිල මේ පාඨමාලාව පටන් ගන්නකොට ඒ කියන්නේ උසස් පෙළ තාක්ෂණවේදයේ විෂය ධාරාව පටන් ගන්නකොට අපිට එහෙම සම්පත් මොනවාක්වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී අපි අපේ ගරු ඇමතුමත් අධ්‍යාපන ඇමතුමා ඒ වගේම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඇමතුමා ඊළඟට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්පීච් සහායක ඇමතුමා මේ තුන්දෙනා එකට එකතු වෙලා සාකච්ඡා කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක එළි දකින්නේ. ඒ තුලින් අපට අර අත්‍යවශ්‍ය නමුත් හදිසියේ සපයන්න බැරි සම්පත් ලබා දීමට නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා එකඟ වුණා. ඒ අනුව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අපේ ඒ වෙනකොට අපේ පාසල් පද්ධතියේ ඉංජිනේරු තාක්ෂණයේදී ඉගැන්වීම සඳහා ගුරුවරු හිටියේ නැහැ. ඒ වෙනුවට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ පවතින වෘත්තීය තාක්ෂණ ආයතනවල ගුරු උපදේශකවරුන් අපට ගුරුවරුන් වශයෙන් පාසලට ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ අනුව දැනටමත් තාමත් ඒ සහාය අපට ලැබෙනවා මේ උපදේශකවරුන් 448 දෙනෙක් අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී දින පහක ගුරුවරයෙක් විදිහට පාසලක උගන්වන්න ඕන ආකාරය කොහොමද කියන එක පුහුණු කරලා මේගොල්ලෝ පාසලට යොමු කෙරුවා. ඒ තමයි එක පැත්තක් මානව සම්පත සපුරාගත්ත හැටි. ඒකට මෙතනදී අපිට පාසල් පද්ධතියට ඉංජිනේරු තාක්ෂණවේදයේ සඳහා ඍජුවම මේ ප්‍රනන්දු මහත්මයා වගේ කණ්ඩායමක් ලබා දීලා තියෙනවා. ඊළඟට විශේෂ උපකරණ පාසල් වලට අපිට තිබුණේ නැහැ. අපි ඒවා සපයා ගන්නකල් ඒත් අපිට පිට උනේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්තශාලා. ජර්මන්ටෙක් ආයතනය ඊළඟට ඔරුගොඩවත්ත කාර්මික ජපන් කාර්මික විද්‍යාලය තව ලංකා පුරා විසිරලා තියෙන වෘත්තීය VTA මධ්‍යස්ථාන කාර්මික විද්‍යාල මේවා තමයි අපේ සම්පත් උනේ. මේ සම්පත් නොපැකිලව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ විසින් අපට ලබලා දෙනවා. ඒ තමයි මූලික අවස්ථාව. එයින් පස්සේ ඒ අතරේදී අපට හැකියාවක් ලැබුණා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ තෝරාගත්ත පාසල් 250ටම මහින්දෝදයේ තාක්ෂණ පීඨය ලබා දෙන්න. ඒ පීඨය කියන්නේ තුන් මහල් ගොඩනැගිල්ලක් 90-30 ප්‍රමාණයේ තුන් මහල් ගොඩනැගිල්ලක් බිම්මහල සකස් වෙන්නේ 40-30 කොටසක් ඉංජිනේරු තාක්ෂණවේදයේ සිවිල් පැත්තට ඒ කියන්නේ ඉදිකිරීම පැත්තට අනිත් පැත්ත සම්බන්ධ වෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයටම සම්බන්ධ යාන්ත්‍රික තාක්ෂණික පැත්තට ඒත් අර වගේ ප්‍රමාණයක් දෙවැනි මහලේ එක් පැත්තක් අර වගේම බයෝ ඒ කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදයට
ඇරෙනවා. ඊළඟ කොටස විදුලි හා ඉංජිනේරු තාක්ෂණයේදී විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී තමයි. තුන්වෙනි මහලේ නැත්නම් අතු මහලේ මුදුන් මහලේ පන්ති කාමර 4ක ඉඩ කඩක් තියෙනවා. මේක අර ශිෂ්‍යින්ගේ පන්ති කාමර අවශ්‍යතා සඳහා මේ විදිහට තමයි පාසල් ගොඩනැගිල්ල හැදෙන්නේ. මේ ගොඩනැගිල්ල මහින්දෝදේ තාක්ෂණ විද්‍යාපීඨය කියලා නම් කරලා තියෙනවා. අපි පහුගිය දවස්වල ඒ කියන්නේ ජූනි මාස වෙනකොට මේ පාසල් 250ට මුල් ගල තියලා අවසන් කරලා තියෙනවා. දැන් දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා මේ සීලමු ගොඩනැගිලි සකස් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙන්න කියලා මේ වෙනකොට සීලමු ගොඩනැගිලි සකස් කරලා අවසන්ලා තියෙනවා. හොඳයි. කැමිලිස් මහත්තයා මම වැඩි ප්‍රමාණයක් ඔබතුමත් එක්ක කතා කරන්න කැමතියි. මොකද ඔබතුමා විෂය නිර්දේශය පිළිබඳව ඉතාමත්ම හොඳින් දන්න කෙනෙක් නිසා ඔබතුමා කලින් අපිට ප්‍රායෝගික උදාහරණයක් දුන්න මෙන්න මේ වගේ දේවල් තමයි විෂය නිර්දේශයට අන්තර්ගත වෙන්නේ කියලා. නමුත් අපි ටිකක් ඊට වැඩිය ඇතුළට ගිහිල්ලා කතා කරමු. මේ විෂය නිර්දේශයේ අන්තර්ගතය මොනවද? මොනවද මේක තුළ තියෙන්නේ? මොනවද කරන්න තියෙන්නේ දරුවන්ට? මුලින්ම මේ විෂය නිර්දේශයේ 12 වසරට තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම. ඒ කියන්නේ අවශ්‍යතාවය සඳහා විසඳුම් හොයනකොට අපිට ගැටලු මතුවෙනවා. ඒ ගැටලු වලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය තමයි ඉංජිනේරු තාක්ෂණවේදී කියලා හඳුන්වන්නේ. එතකොට ඒ ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීමේදී ප්‍රාදේශීයව තියෙන යම් යම් ව්‍යාපාර ඒ වගේ නිෂ්පාදන ආයතන ඒවා ඇගීමකට ලක් කරලා ළමයින්ට වෙනම ඇගීම් සැලැස්මක් තියෙනවා හදලා. ඊළඟට දෙවනියට තියෙනවා ස්වයංචල තාක්ෂණ. ඒ කියන්නේ මෙකනිකල් පැත්ත, ඔටෝමොබයිල්. ඒ ඔටෝමොබයිල් පැත්තේදී අපිට තියෙනවා වාහනයක තියෙන සම්පූර්ණ පද්ධති ප්‍රමාණය හඳුනගන්න. මෙතන ඒවැ කොටස්, ඒවැ අවශ්‍යතාවයන්, ඒවැ මොනවද කෙරෙන්නේ, එක එක යුනිට්ස් වශයෙන්, ඒකක වශයෙන් හඳුනගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මූලික විදුලි තාක්ෂණවේදී සහ ගෘහ විදුලි රැහැන් ඇදීම ගැන. එතකොට ගෙදරදී අපි හැම ගෙදරකම වයරින් එකක් තියෙනවා, විදුලි පද්ධතියක් තියෙනවා. ඒ විදුලි පද්ධතියේ කොහොමද පිහිටවගෙන තියෙන්නේ, ඒවැ මොනවාද සම්මත, ඒ හැම දෙයක්ම මේ මේ කොටස යටතේ අපිට කතා කරන්න තියෙනවා. ඊළඟට ගොඩනැගිලි තාක්ෂණවේදී සිවිල් පැත්ත. සිවිල් පැත්තේදී අපි මොනවාද පාවිච්චි කරන බැමි වර්ග, ඒවැ ප්ලෑන් කොහොමද කියවගන්නේ, ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට මූලික නිෂ්පාදන තාක්ෂණවේදී කියලා එකක් තියෙනවා. එකලස් කිරීමේ ශිල්පකම, ඒ කියන්නේ මෙටීරියල්ස් ලෝහ ද්‍රව්‍ය ගැන අඳුන ගන්න, අඳුනගෙන ඉවරලා ඒවා වෙන් කරලා කොහොමද මේවා සම්බන්ධ කිරීම කරනකොට ඒවැදී අපි කොහොමද කරගන්නේ කියන්නේ. ඒ වගේම ඉංජිනේරු ඇඳීම. ඒතර එතනදී මෙකනිකල් ඩ්‍රෝයිං ඊළඟ සිවිල් ඩ්‍රෝයිං ඒ දෙකම ඒ යටතේ යම් මට්ටමකට කතා කරනවා. ඒකක සහ මිනුම් ගැන කතා කරන් තියෙනවා. චලිතය සහ බල සම්ප්‍රේෂණයයි තාක්ෂණවේදී සඳහා වැදගත්ම දේ තමයි සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන. අපි යම් දෙයක් කරනකොට ආරක්ෂාව පිළිබඳ හොඳටම දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඒ දේ ක්‍රියාත්මක නොකර ඉන්න එක හොඳයි. ඊළඟට 13 වසරේදී ශ්‍රේණියේදී විදුලි යන්ත්‍ර සහ බල පද්ධතිය, කියන්නේ පව බල විදුලියේදී අපි පාවිච්චි කරන යන්ත්‍ර මොනවද, ඒවැ ඒ පද්ධති කොහොමද අපි විදුලිය බලාගාරේ නිපදවලා අපේ නිවස දක්වා එන්නේ, මොන ක්‍රමවේදයක් ඇරද ඒක අපි අඳුනගෙන තියෙනවා. ඒ ගැන කතා කරනවා. ඊළඟ මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය යටතේ ඉලෙක්ට්‍රොනික්ස් උපාංග කියන්නේ මොනවද, ඒව හැදිලා තියෙන්නේ කොහොමද, ඒ අර්ධසන්නායක තාක්ෂණය ගැන කතා කරලා, ඊට පස්සේ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර්ස් ඒව ගැන කතා කරලා අපි කර්මක වර්ධක දක්වා යනවා. කර්මක වර්ධක වලින් පස්සේ අපි යනවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට, සංඛ්‍යාංක පැත්තට. එතනින් පස්සේ ඒක කතා කරන්න තියෙනවා AM, FM, amplitude modulation, frequency modulation, ඒවා ගැන ගුවන් විදුලි තාක්ෂණයේ කොටස් ටිකක් කතා කරන්න තියෙනවා ඒ යටතේ. ඊළඟට ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය ගැන, ඊළඟට තරල යන්ත්‍ර පොම්ප වගේ දේවල් ඒවා යටතේ කතා කරන්න තියෙනවා. ඊළඟට ඉංජිනේරු සම්මතයන් සහ තත්ත්ව සහතික පද්ධති. ඉංජිනේරු සම්මතයන් දැනගෙන ඉන්න එක හොඳයි. ඒක සාමාන්‍ය ජීවිතයකට අපිට බොහොම වැදගත් වෙන දේවල් ඒවා. මේ හැම දෙයක්ම. බිම් මැනීම, ඇස්තමේන්තුකරණය, ප්‍රමාණ බිල් පස්ස ගැසීම සහ ව්‍යාසකත්වය සහ කළමනාකරණය. ඒ වගේ දේවල් මේ විෂය නිර්දේශයේ සම්පූර්ණම අවුරුදු දෙකක් ඇතුළත ළමයට ඉගෙන ගන්න ලැබෙනවා. මේකේ යන්න ඕන ගැඹුර ගැන අපිව දැනුවත් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ කරන
වැඩ මුල් හරහා. දැන් බලාගෙන ගියා මේක තනිකරම මේ ප්‍රායෝගික විෂය නිර්දේශයක් සහ මේ කල්පනාවෙන් කරන්න ඕන දෙයක් පාඩම් කළ කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. එහෙමයි කියලා මට හිතෙනවා. මෙතනදී ළමයාගේ ආසාව වැඩි වෙනවා, කැපවීම වැඩි වෙනවා. මේක හැමතිස්සෙම ප්‍රායෝගිකව තියෙන හන්ද සෛද්ධාන්තික පැත්තකුත් තියෙනවා. ඒකම ප්‍රායෝගික පැත්තක් තියෙන හන්ද ළමයාගේ කැමැත්ත වැඩි වෙනවා. ඒ නිසා ළමයි එන්නේ ඉන්න දවසෙන් දවස පන්ති වලට වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. දැන් රසික පෙර මහත්මයා, දැන් එතුමා මේ විෂය නිර්දේශය කියනකොට gedarin nam බලාගෙන ඉන්න ළමයි නම් කියන්නේදී හොඳයි මම බලාගෙන හිටියේ මෙන්න මේ වගේ විෂය නිර්දේශයක් කරන්න මම ආසම ඒවා ටිකක් තමයි ඒ සර් කිව්වේ කියලා. හැබැයි ඕක gedarin අම්මට හරි තාත්තට හරි ගිහින් කිව්වම අම්මා හරි තාත්තා හරි අහවි මේ නෑ නෑ ඔක් කරන්න බෑ. ඔයා වෛද්‍යවරයෙක් වෙනවා, ඔයා ඉංජිනේරුවෙක්, අපි මෙච්චර වියදම් කරන්නේ මෙන්න මේ දෙයට. ඔය පොදු ධර්මතාවයේ කියාවි. හැබැයි අපි දෙමාපියන් විදියට ප්‍රායෝගික විය යුතුයි නේද? කොහොමද අපි ඒ ආකල්පය බිඳින්නේ දෙමාපියන්ගේ? ඒ ආකල්පයට අවශ්‍ය කරන මූලික කරුණ කිහිපයක් තමයි අමිල මම කලිනුත් කිව්වේ. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි මේ තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් පසුව දරුවෙකුට මෙති මෙහිදී විශේෂයෙන් කිව යුතුයි මේ අපේ අමාත්‍යවරුත් නිතරම කියන දෙයක් තමයි අසමත් කෙනෙක් නැහැ මෙතනදී. හැමෝම සමත් වෙනවා. මොකද යම් කිසි කුසලතාවයක් ලබා ගන්නවා කියන්නේ ඒකත් සමත් වීමක්ම තමයි. ඔව් සමා වෙන්න. ඔබතුමා අර මුල් පැහැදිලි කිරීමේදී කළා යම් කිසි විශ්වවිද්‍යාල පද්ධතියක් ස්ථාපනය කරනවා කියන එක. ඒ කාරණාවත් අපි මෙතෙන්දි පැහැදිලි කළොත් දෙමාපියන්ට ලොකු ශක්තියක් වෙයි. ඔව් අමිල දැන්ට අපේ අමාත්‍යංශයට තියෙනවා ආයතන මම කියන්නම් මෙතුමා එන ජර්මන් කාර්යක්‍රම අභ්‍යාස ආයතනය. ඒත් එක්කම නයිට් ආයතනය. වෘත්තීය පුහුණු අධිකාරිය. ඒත් එක්කම කාර්මික පිහිනු පුහුණු කිරීමේ අධිකාරිය. දැන් මේ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඇතුළු අනිකුත් ආයතන වලත් තියෙනවා. ඩිප්ලෝමා පාඨමාලා කරන ආයතන එනිකු 5-6. මීට අමතරව මේ විශාල ආයෝජනයක් කරන මේ අවස්ථාවේදී රාජ්‍යය ඇමරිකාන් ඩොලර් මං හිතන්නේ මිලියන 350කට අධික ආයෝජනයක්. එහිදී විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලෙජස් 25ක් ලංකා පුරා හැම දිස්ත්‍රික්කයකම එක බැගින් ස්ථාපනය කරනවා. මේ විශේෂයෙන්ම මේවා වල උගන්වන්නේ අඳුනගත්ත දැනට රැකියා වළඳපලේ විශේෂ ඉල්ලුමක් තියෙන විෂය නිර්දේශ ලංකාව පුරාම ඇති වෙනවා. ඉතින් මෙහිදී මම කලින් කිව්වා වගේ පාරක් හැදෙනවා මේ දරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මේ විශ්වවිද්‍යාල විද්‍යායතන වලට ඇතුළත් වී තමන්ගේ උසස් අධ්‍යාපනය කරගැනීමට. හරි. අධ්‍යාපන අමාත්‍යංශය පත්තෙන් මේකට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරනවා කියන එක අපි ඉතාමත්ම මේ හොඳින් දන්න කාරණාවක්. හැබැයි දැන් ඊළඟට ප්‍රශ්නයක් එන්නේ නන්සේන මහත්මයා කොහොමද මේ විෂය තෝරාගන්නේ කියන කාරණාව. දැන් ඉංජිනේරු තාක්ෂණ වේදය කියන්නේ අනිවාර්ය විෂයක්ද? එහෙම නැත්නම් කොහොමද මේ විෂය තුන තෝරාගන්නේ ළමයි තාක්ෂණ වේදය හදාරනවා නම්? ඔව් අවුල. ශිෂ්‍යෙක් අධ්‍යාපන උසාවි පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා එයින් ගණිතය විද්‍යාව ඇතුළුව විෂයන් 6ක් සමත් වීමත් එයින් ඕනෑම විෂයන් 3කට සම්මාන ලබා තිබීමත් ප්‍රමාණවත් වෙනවා මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න. එතකොට ගණිතය විද්‍යාව ඇතුළුව විෂය 6 සමත් වෙලා ඒ සම්මාන ලබා ගත්තන් පස්සේ එයාට පුළුවන් එක පැත්තකින් විෂය ධාරාව තුළ තියෙන විෂය ප්‍රධාන විෂය දෙකක් තියෙනවා. එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදේ, අනිතික ජෛව පදේ තාක්ෂණ වේදේ. ඊළඟට මේ දෙකෙන් එකයි එක ළමෙක්ට කරන්න පුළුවන්, එක ශිෂ්‍යෙක්ට කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි විෂය වෙන්නේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියන එක. පොදුවේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කරත් ජෛව පද්ධති තාක්ෂණ වේදේ කරත් ඒ ළමයා තාක්ෂණ සඳහා විද්‍යාව විෂය කරන්න ඕන. එතකොට තුන්වෙනි විෂය වෙන්නේ දැනට කලා විෂය ධාරාවේ තියෙන ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, ගිණුම්කරණය, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, චිත්‍ර කලාව, ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව කියන විෂය 10න් එකක් මේකට ඇතුළත් කරගෙන තෝරා ගන්නවා. එතකොට මේ විෂය තුන තමයි ප්‍රධාන වශයෙන් මේ ශිෂ්‍යෙක් කරන්න ඕනෙන්නේ. එතකොට මේ සරලව කියනවා නම් තාක්ෂණ වේදය සහ විද්‍යාව අනිවාර්යයි. ඔව්. ජෛව පද්ධති තාක්ෂණ වේදය හෝ ඉංජිනේරු තාක්ෂණ වේදය තෝරාගන්න. ඊට අමතරව කලා විෂයක් තෝරාගත යුතුයි. මේ විෂය තියෙන නිර්දේශ විෂය 10න් එකක් තෝරා ගන්න ඕනේ.
තොට අමිල මට අමතක ඉස්සල්ලා කියන්න ඌමනා වෙච්ච දෙයක් ඔබතුමා ඇහුව මගෙන් අර සම්පත් හොයාගැනීමේ කතන්දරේ ඒක තව ටිකක් මට ඉතුරුනවා කියන්න. එකක් තමයි මේ දැන් අපි අර ගුරුවරු තාවකාලිකව අපට හැමදාටම විසඳුමක් නෙමෙයි නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් සෙන්දුන්නේ නිසා අපි ගුරුවරු තෝරා ගන්න ඕනේ. අපි ගුරුවරු හදා ගන්න ඕනේ. මේ නිසා අපි මේ අතරේදී ගුරුවරු බඳවගත්තා පද්ධතියට. ඒ ගුරුවරු බඳවගන්න මෙතන මේ පාසල් 251 තුල තියෙනවා දෙමළ මාධ්‍ය පාසල් 53ක් සහ සිංහල මාධ්‍ය පාසල් 198. එතකොට එන්නේ ඒ පාසල් වලට අපි ගුරුවරු බඳවගෙන තියෙනවා දැන්ට. නමුත් අපිට තව යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ අඩුවෙච්ච ප්‍රමාණය බඳව ගැනීම සඳහා මේ දවස්වල ගැසට් පත්‍රයක් දාලා තියෙනවා. දැනට අපිට බඳව ගන්න තියෙන පුරප්පාඩු සංඛ්‍යාව ගත්තොත් එහෙම ඉංජිනේරු තාක්ෂණයේදී මේ ගුරුවරු 65ක් ඕන, සිංහල මාධ්‍ය දෙමළ මාධ්‍ය 47ක් ඕන, ජෛවපත්‍ති තාක්ෂණයේදී සිංහල මාධ්‍ය 19ක්, දෙමළ මාධ්‍ය 44ක්, තාක්ෂණයේදී සඳහා විද්‍යාව සිංහල මාධ්‍ය 12ක් සහ දෙමළ මාධ්‍ය 50ක් කියන ප්‍රමාණයක් තියෙනවා. මෙතන ගත්තාම පොදුවේ සාමාන්‍යයෙන් වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙන දෙමළ මාධ්‍ය ගුරු පිරිසක් තමයි හොසෙන්නේ. දැන් මේ පිරිස බඳවා ගත්තාම අපේ පාසල් පද්ධතිය සම්පූර්ණ වෙනවා. ඒ වගේම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් දෙන උපදේශක මහත්වරුන්ගේ සහයෙන් මේගොල්ලෝ විෂයට පිළිබඳව පුහුණු වෙනවා. ඒ අතරේ අපේ ජාතික අධ්‍යාපන ආයතනයේට මේගොල්ලෝ වරින් වර ගෙන්නලා දින 5 නේමාංශික වැඩමුළු ජර්මනු කාර්මික අභ්‍යාස ආයතනයේ, ඔරගොඩවත්ත ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ, ඊළඟට කටුබැද්ද TTI වාගේ ආයතන වලට දාලා මේගොල්ලෝ ට්‍රේන් කරනවා, ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව පුහුණු කරනවා. එතකොට ඒ අතරෙම අපි තව පැත්තකින් අර ගොඩනැගිල්ල හදලා දුන්නා වාගේම ඒකට දෙන්න ඕන ප්‍රායෝගික උපකරණ තියෙනවා, විෂය උපකරණ. ඒ කියන්නේ එන්ජින් සහ ඒ ක්‍රියාකාරීත්වයට අදාළ දේවල්, ඊළඟට වැඩ කරන්න ඕන කරන උපකරණ සහ මේවල මේ ටිකක් දැන් මේ වෙනකොට අපි අරගෙන තියෙනවා, අරගෙන පාසල් වලට යවලා තියෙනවා. එතකොට ගොඩනැගිල්ල හදින්නත් ඉස්සෙල්ලා ඉස්කෝල වලට අපි මේ උපකරණ යවලා තියෙනවා. ඒකෙදී අර යන්ත්‍ර කොටස් එක දෙවෙනි පියවර වශයෙන් ගන්න, ඒ ටික මිලදී අරගෙන ගොඩනැගිල්ල හැදුවෙන් පස්සේ ඒ ටිකත් අපි පාසල් වලට යවනවා. එතකොට අපේ පාසල් පද්ධතිය සම්පූර්ණ වෙනවා. එක පැත්තකින් ගුරුවරු අපි සම්පූර්ණ කරගෙන තියෙනවා, අනිත් පැත්තෙන් අපිට ගොඩනැගිල්ල සම්පූර්ණලා තියෙනවා, ඊළඟට විෂය උපකරණ වලින් සම්පූර්ණ වෙනවා. ඊළඟට අපේ පුහුණුව සාර්ථක මේ සාර්ථක මේ ගුරුවරු ටික පුහුණු කරගෙන තියෙනවා. ඊළඟට විෂයට අදාළ වෙන පෙළපොත් මාර්ගෝපදේශ සංග්‍රහ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සහ ඒ අදාළ ටිකත් පාසල් වලට දීලා තිනවා. එතකොට අපට තව අවුරුද්දක් ඇතුළත අපේ ස්වාධීනව පාසල් පද්ධතියට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ සහ කාර්මික ආයතනවල සහාය. හොඳයි, දැන් ඔන්න දරුවෙක් විෂයන් තුනක් තෝරගත්තා තාක්ෂණ වේදය සඳහා සූදානම්. කොහොමද මේ දරුවා ප්‍රායෝගිකව මේ පරීක්ෂණයට මුහුණ දෙන්නේ? අපි දන්නවා සාමාන්‍ය ප්‍රශ්න පත්‍රෙන් නම් උත්තර ලිව්වා, ඒකට ලකුණු ටික එනවා, ඊට පස්සේ සමද්ද අසමද්ද කියලා දැනගන්න පුළුවන්. හැබැයි මට හිතෙන විදිහට ඉංජිනේරු තාක්ෂණ වේදය එහෙම කරන්න හැකියාවක් නැහැ. කොහොමද මේ දරුවන් තෝරාගන්නේ සහ විභාගයෙන් සමත් වුණයින් පස්සේ කොහොමද මේ දරුවන් විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්නේ? මොකද ඒ සඳහා තියෙන ක්‍රමවේදය? එහෙමයි. අපි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා තවත් ආයතන කීපයක් එක්ක සම්බන්ධ කරගෙන මූලාකෘති ප්‍රශ්නය, ඒ කියන්නේ මේ විෂය ධාරාවට අදාළව විභාගය ජාතික මට්ටමේ විභාගය පවත්වන කොයි ආකාරයෙන්ද කියන එක තීරණය කරගෙන තියෙනවා. ඒ අනුව අපි විභාග දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මූලාකෘති ප්‍රශ්න පත්‍ර පාසල් වලට ලබා දෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි මේ රාමුවේ විභාගය පැවැත්වෙන්නේ කියන එක කියන්නේ. මට දැන් සරලව කියන්න පුළුවන් එකක් තමයි මේකේ න්‍යායික පැත්තේ ඇගයීම සඳහා ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. ඒකට අපි බල තිබිලා තියලා තියෙනවා ලකුණු 75ක බරක්. එතකොට ප්‍රායෝගික පැත්ත ඇගයී කිරීමට ප්‍රායෝගික පැත්තේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියලා ඒකට අපි දීලා තියෙනවා අගේ බරක් දීලා තියෙනවා ලකුණු 25ක බරක්. එතකොට ලකුණු 100 හැදෙන්නේ ආකාරයටයි. එතකොට මේ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් කරනවා. ප්‍රායෝගික පරීක්ෂණය විභාග කොමසාරිස් ජනරාල්තුමා පත් කරන පරීක්ෂණ මණ්ඩලයක් මගින්
සිද්ධ වෙනවා. මේක හුඟක් කාලවට අපේ පාසල් පද්ධතිය තුල අපේ පාසල් පද්ධතියේ අර කර්මාන්තශාලා සම්පූර්ණ වුණොත් එතන කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒ අමාත්‍යාංශයේ තියෙන කාර්මික ආයතනවලදී මේ ප්‍රායෝගික පුහුණුව කරන්න. මෙතනින් හුඟක් කාලවට අර ප්‍රායෝගික පරීක්ෂණයේ ඇගෙයිම සඳහා යොදවගන්නේ විභාග දෙපාර්තමේන්තුවත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධව පුහුණු කරපු පුහුණු සංචිතයක් මගින් තමයි මේ ඇගීම කරන්නේ. ඔය ආකාරයෙන් තමයි මේ තාක්ෂණ වේදේ විෂය යටතේ උසස් පෙළට සුදුසුකම් ලැබලා උසස් පෙළ විභාගය හදාලා ඉන්පසු විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ආචාර්ය රසික පෙරේරා මහත්මයා, මම හිතන්නේ ඔබතුමා තමයි හොඳම පුද්ගලයා අපිට දැනගන්න දැන් යවුන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ, ඒ වගේම තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට සමාජයේ මොන වගේ ඉඩකඩක්ද, එහෙම නැත්නම් අවශ්‍යතාවයක්ද, මොන වගේ ඉල්ලුමක්ද තිබෙන්නේ මේ තාක්ෂණ වේදය කියන විෂයට? අපි අහලා තියෙන කාරණාවක් තමයි ගොඩක් ඕනකම් තියෙනවා, ගොඩක් ආයතන ඉල්ලීම් කරනවා, හැබැයි හොයාගන්න පුද්ගලයෝ නැහැ සුදුසුකම් සහිත. අන්න ඒ ඉඩකඩ සහ අවස්ථාවන් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු, විශේෂයෙන්ම දරුවන් වගේම දෙමාපියන්නුත් මේ වැඩසටහනහගෙන ඉන්න නිසා. අමිල, බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේක අපි තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් කියන්නේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වෘත්ති අධ්‍යාපන නියාමනය කරන්නේ අපේ ආයතනයෙන්. මෙහිදී අපි විශේෂයෙන්ම ලංකාව පුරාම විවිධ මට්ටමේ වෘත්තිකයන්ගේ අඩුපාඩු මොකක්ද කියලා හොයලා බලනවා. ඒ අනුව අපි හොයාගෙන තියෙනවා ලංකාව පුරාම විවිධ වෘත්තින් වලට හැම පළාතකටම අවශ්‍ය කරන වෘත්තිකයන්ගේ අඩුපාඩු මොකක්ද කියන එක. ඊට අමතරව මේ අපේ වෘත්තිකයන්ට අවස්ථාවක් ලැබෙනවා දේශීය වගේම විදේශීයවත් රැකියාගත වීමට. දැනට මේ NVQ සහතිකය කියන සහතිකය මම කලින් කිව්වා වගේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා. ඒ අනුව විශාල ඉල්ලුමක් තියෙනවා. දැනට අපේ මේ සංවර්ධන ව්‍යාපෘතිත් සමග අපි දැනට අඳුනගෙන තියෙනවා ලයිට් ඉංජිනියරින්. ලයිට් ඉංජිනියරින් කියලා කියන්නේ ඔය වෙල්ඩින්, ඔටෝමොබයිල් ඉංජිනේරු පැත්ත, අනිත් එක කන්ස්ට්‍රක්ෂන් පැත්ත, ඒත් එක්කම ICT කම්පියුටර් පැත්ත සහ හොස්පිටැලිටි. සංචාරක ක්ෂේත්‍රය අපේ විශේෂයෙන්ම ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබලා තියෙනවා, දියුණු වෙමින් පවතිනවා. මෙන්න මේ ක්ෂේත්‍ර හතර ඉතා ශීඝ්‍ර වශයෙන් දියුණු වෙන ක්ෂේත්‍ර හතරක් හේට අපි අඳුනගෙන තියෙනවා. මේ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. හොඳයි, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි තාක්ෂණ වේදයේ විෂය හදාරනවා, හදාලා කොහොම හරි විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍යයි කියලා. හැබැයි යම් කිසි විදියකින් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් ආයිත් අපිට සිද්ධ වෙන්නේ ගෙදර ඉන්න නේද කියන ප්‍රශ්නය කෙනෙකුගේ හිතේ ප්‍රශ්නාර්ථයක් බාටපත් වෙන්න පුළුවන්. හැබැයි තාක්ෂණ විෂය හදාරලා තියෙනවා නම් විශ්වවිද්‍යාලයෙන් නොගියත් ඒ සඳහා තියෙන අවස්ථාවන් මොනවද? ඒ සඳහා අවස්ථාවල් තමයි මේ දවයකට පුළුවන් තමන්ගේ වෘත්ති අධ්‍යාපනය NVQ රාමුවතුලේ පටන් ගැනීමට අත්‍යවශ්‍යමක් දාලා තියෙන නිසා ඒ අනුව NVQ 3 හා හෝ 4 සහතිකයක් ලබා ගන්න පුළුවන් මුලදීම. ඒ අනුව NVQ 3 හෝ 4 සහතිකයක් තියෙනවා නම් ඕනම දරුවෙකුට, කලින් මම කිව්වා වගේ උසස් පෙළ සමත් දරුවෙක් විශ්වවිද්‍යාල විද්‍යාලයකට යනවා වගේම මේ දරුවෙකුටත් පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යාලයකට ඇතුළත් වීමක් ලබා ගන්න. පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. දැන් සාමාන්‍ය NVQ සහතිකය 1 2 3 4 5 මේ විදිහට පිළිවෙලටනේ යන්නේ. එතකොට දැන් තාක්ෂණ විෂය හදාරලා තිබ්බොත් කෙලින් NVQ 3 හෝ 4ට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනට අපි ක්‍රමවේදයක් හදාගෙන යනවා NVQ 3 සහතිකයක් මේ දරුවෙකුට කර්මාන්තගත පුහුණුවකින් පසුව ලබා දීමට ක්‍රමවේදයක් සූදානම් වෙමින් පවතිනවා. හොඳයි. කැමිලස් ප්‍රනාන්දු මහත්මයා, මේ දරුවන්ගේ තිබෙන උනන්දුව පිළිබඳව අපි ටිකක් කතා කරන්න ඕනද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය මෝටර් කාර්මික පිළිබඳව කතා කරනකොට අපි කියන්නේ ඔය මජං ඇඟේ ගහගෙන දාඩිය දාගෙන මේ වගේ කරන්න ළමයින්ගේ අකමැත්තක් තියෙනවා කියලා. ඇත්තට මේක එහෙමද? සහ අපි ටිකක් වෙනස් වෙන්න ඕනේ නේද? දැන් සාමාන්‍යයෙන් පිටරටවල දිහා බැලුවම කවදාවත් අපි ඒ දේ දකින්නේ. අපි ඒ කාර්මික ශිල්පීන් නිසි පරිදි ඇඳුම් අයිත්තම් වලින් සකස් වෙලා තමයි Tamanගේ රැකියාවට එන්නේ. අපිත් ඒ සඳහා වෙනස් විය යුතුයි කියන අදහස තියෙනවා. සහ දරුවන්ගේ උනන්දුව කොහොමද? දැන් මෙහෙමයි, අමිලා, අපි දැන් ඉස්කෝලේ පාසල් පද්ධතිය තුළ උගන්වන්න ගියාම අපි දකිනවා ළමයින්ගේ උනන්දුව. එතකොට ඒ ළමයින්ට අපි ගෙදරදී යම් දෙයක් කරගෙන ඉන්න කිව්වොත් ඊළඟ සතියේනකොට දැන් බාහිර ගුරුවරු වශයෙන් අපි සතියේ දවසයි නෑනේ. එතකොට ඊළඟ සතියේ කරගෙන ඉන්න කිව්වොත් අනිවාර්යෙන් ඒ ප්‍රමුඛ අවශ්‍යතාවයේ ඒගොල්ලෝ ඉෂ්ට කරගෙන ඉන්නේ. එතකොට ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා ඒක ભેදයක් නෑ. කවුරුත් එක වගේ අර උනන්දුයෙන් වැඩටික් කරනවා. ඔය අතරේ දරුවන් කීප දෙනෙක් ඉන්න පුළුවන්, ටිකක්
අඩු උනන්දුවක් තියෙන අය. නමුත් කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අවුරුදු ගානක් නීරිලා ඉන්න පුද්ගලය වශයෙන් අපිට හැමතිස්සෙම පුළුවන්කම තියෙනවා ඒ දරුවන්ව උනන්දු ඇති කරවලා තමන්ගේ පැත්තට ගන්න. කෙසේතත් මේ විෂය නිර්දේශයට දරුවාගේ උනන්දු අත්‍යවශ්‍යයි මම හිතන්නේ. අනිවාර්යයෙන්ම. හොඳයි. නන්සර් මහත්මයා ඔබ කොහොමද හිතන්නේ මාධ්‍ය විදියට දෙමාපියන් විදියට සමාජයේ විදියට වගකීමක් තිබෙනවා දරුවන්ගේ මේ තාක්ෂණ වේදයේ කියන විෂයට ඒ දරුවන් උනන්දු කරවීම සඳහා ඔබ කොහොමද විශ්වාස කරන්නේ මේ යුතුයකම මොන විදියට දිෂ්ඨ විය යුත්තේ කියලා? ඔව් මේ පාසල් මට්ටමේ විදුහල්පතිවරු ගෙනල්ලා අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදියට මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ඒ අතර ඊට වඩා මම හිතන්නේ මේ ජනතාවට පහසුවෙන් යන්න පුළුවන් මාධ්‍යත් තමයි රූපවාහිනිය, වාගේ විද්‍යුත් මාධ්‍ය. මේ වගේ වගකීමක් ඒ වගේම යුතුකමක් එහෙම නැත්නම් අවශ්‍යතාවක් තියෙනවා. ඇත්තටම අපට උදව් කරන විදියට මේ පිළිබඳව වඩා වැඩි දැනුවත් කිරීමක් ජනතාව දැනුවත් කරන්න. ඉතින් මේ ජනතාව සහ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කරනකොට ඒක වඩා විධිමත් විදියට දැනුවත් වෙනවා නම් තමයි හොඳ. නැත්නම් අයාලේ ගිය දැනුමකින් දරුවෝ අතරමං වෙන අවස්ථාවල් තියෙනවා. මොකද මට අධ්‍යාපන අමාත්‍යාංශයට එන ටෙලිෆෝන් පණිවිඩ ගත්තාම දවසකට සමහරට උත්තර දීලා ඉවරයක් කරන්න බැරි තරම් බොරු කතන්දර කියවිලා තියෙන අවස්ථාවල් දකින්න. නන්සන් මහත්මයා දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන් දරුවෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ විෂය නිර්දේශය පිළිබඳ මේ අනාගතය පිළිබඳ මේ ආදී දේවල් පිළිබඳව දුරකථන අංකයක් ලිපිනයක් තිබෙනවද මෙතරතුරු දැනගන්න? අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය දුරකථන අංකයේ ඔස්සේ ඇවිල්ලා 1135 1139 1138 කියන අභ්‍යන්තර දිගු ඔස්සේ ඇවිල්ලත් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දුර මේ ජංගම දුරකථනයේ 0711 80 25 991 නට කතා කරන්න පුළුවන්. 0711 80 25 991. ඊළඟට පැක්ස් පණිඩයක් මොනව හරි තියෙනවා නම් අපේ 0112 78 45 15 දෙන්න පුළුවන්. ඔබතුමා මුලදී පැහැදිලි කිරීමක් කරා දැන් උසස් අධ්‍යාපන ඉවරලයි කියන්නේ උසස් පෙළ විභාගය ඉවර වෙලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා. අපි ඒ ක්‍රමවේදයත් පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඔව් මේ තියෙන්නේ අපේ අධ්‍යාපන සැලැස්ම. හරි මේ මේක සාමාන්‍යයෙන් සැලසුම් ගත කරලා තියෙන ආකාරයයි මේ තියෙන්නේ. මට මේක සමීප රූපය ගන්න පුළුවන් නම් හරි. එතකොට මේකේදී මෙතනින් අපි මුලින්ම කියන්නේ මේ ළමයි ඇතුළේ යන ආකාරය. ඊට පස්සේ මේගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය පෙළ සමත් වුණාන් පස්සේ උසස් පෙළට ගිහිල්ලා උසස් පෙළ විධිමත් විදියට අරගෙන අවශ්‍ය තරම් ඇසෙඩ් ස්කෝර් එක ලැබුණොත් ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් විධිමත් ආකාරයේ. ඒ විශ්වවිද්‍යාල දැන් සූදානම් වෙනවා විවිධ පාඨමාලා සකස් කරමින්, ඒ කියන්නේ ගැළපෙන පාඨමාලා සකස් කරමින් විශ්වවිද්‍යාලයෙන් අන්තිමට ඒගොල්ලෝ දෙන්නේ BSc Tech කියන උපාධිය. ඒ කියන්නේ සයන්ස් ෆැකල්ටි එකට සම්බන්ධ කරලා BSc Tech උපාධිය දෙනවා. ඊළඟට ඒ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන ආසන්න ලකුණු මට්ටමේ ඉන්න අයට යන්න පුළුවන්. අර නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් සකස් කරන විශ්වවිද්‍යාල විද්‍යායතන 10ට NVQ 4 5 සහ 6 අරගෙන එතනින් පස්සේ යුනිවර්සිටි කරහා ඒ කියන්නේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ඒත් BTech උපාධිය ගත්තා. විශ්වවිද්‍යාලයෙන් දෙන්නේ BSc Tech, මෙතන දෙන්නේ BTech කියන උපාධිය. එතකොට ඒටත් ඒත් බැරි වෙන අය මේ පාසලෙන් ලබා දෙන NVQ 3 හරහා ආපහු NVQ 4 යම්කිසි වෘත්ති පුහුණු ආයතනයකින් කරලා ඊට පස්සේ ආයෙමත් අර වාගෙම අර පාරෙම යන්න පුළුවන් ගිහිල්ලා ඒත් විශ්වවිද්‍යාල මේ යුනිටෙක් හරහා BTech උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව කොටසකට පැන්න පුළුවන් අපේ විධිමත් අධ්‍යාපනයේ තියෙන උසස් පෙළ විෂය ධාරාවේ ලකුණු පදනම් කරගෙන අපේ සීනා විද්‍යාපීඨයේ තියෙන කාර්මික ගුරුවරුන් පුහුණු තාක්ෂණ පුහුණු ආයතනයට හෝ එහෙම නැත්නම් දෙමළ මාධ්‍යෙන් නම් අටලච්චේන ගුරු විද්‍යාලයේ තියෙන කාර්මික කියන්නේ තාක්ෂණ ගුරුවරුන් ඇතුළත් කරගන්න පාඨමාලාව හරහා ගිහිල්ලා ගුරුවෙක් වෙන්න පුළුවන්. කොමාරි මේ පාඨමාලාවට ඇතුළු වෙන සියලුම දරුවන්ට අවසානයේ
මේ වැඩ ලෝකයට යන්න පුළුවන් පාර මේ පැති තුනෙම විහිදලා සකස් වෙලා තියෙනවා අන්තිමට වැඩ ලෝකයට යොමු වෙන පාරවල් හැදිලා තියෙනවා ඔබට දැන් ඉතාමත්ම පැහැදිලි වෙනවා ඇති මේ තාක්ෂණ වේදයේ කියන විෂය තෝරාගත්තයින් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සඳහා ඉස්සරහට යන්න අවශ්‍ය සියලුම පහසුකම් ආධ්‍යාපන අමාත්‍යාංශය රජය ඒ වගේම යවුන කටයුතු හා නිපුණතා අමාත්‍යාංශය ජර්මන් ටෙක් ආයතන මේ සියලු දෙනා සූදානම් කරලා තිබෙනවා ආචාර්ය රසික පෙර මහත්මයා අවසාන වශයෙන් අපේ දෙමාපියන්ගේ මම ඔබතුමා හැමතිස්සෙම පාවිච්චි කළේ දෙමාපියන්ගේ සැක සංකා දුරු කරන්න සහ මෙහි තියෙන අවදානම අඩු කිරීම පිළිබඳව කතා කරන්න. අපි අවසාන වශයෙන් ආරාධනාවක් කරමු දරුවන්ට සහ දෙමාපියන්ට. තව පොඩි දෙයක් කිය යුතුයි අවිල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය දැනටමත් කාර්මික අධ්‍යාපනය ලබා දීම සඳහා පීඨ තුනක් ආරම්භ කිරීමට කටයුතු යෙදෙමින් පවතින. මම හිතන්නේ දෙමාපියන්ට ඒ ටිකම ඇති කියලා මම හිතන්නේ. හොඳයි. ඒ වගේම ඉතාමත්ම ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් ඔබට තේරෙන ඇති කැමිලස් ප්‍රනාන්දු මහත්මයාත් එක්ක අපි කතා කරනකොට එතුමාගේ තියෙන අත්දැකීම් සහ එතුමාගේ තියෙන ප්‍රායෝගිකත්වය ඒ වගේම ආචාර්ය මණ්ඩලයක් මේ තාක්ෂණ වේදයේ කියන විෂය දරුවන්ට ඉගැන්වීම සඳහා යොදලා තිබෙන බවත් අපි බොහොම සන්තෝෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. අදවසේ අපි කතා කළේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ පිළිබඳව සහ ඊට වෙන අන්තර්ගතය පිළිබඳව. ඒ වගේම අපි සූදානමින් සිටිනවා සැප්තැම්බර් මාසයේ මේ තාක්ෂණ ඉංජිනේරු තාක්ෂණ වේදයේ කියන විෂය ජාතික පාසල හරහා ඔබේ දරුවන්ට ඔබේ ගෙදරට අරගෙන එන්නත්. ඉතින් සූදානම් වෙන්න සැප්තැම්බර් මාසේ අපි මේ විෂය ඉංජිනේරු තාක්ෂණ වේදය ඔබේ ගෙදරට අරගෙන එන්න සූදානමින් ඉන්නවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණා මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණ විෂය පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂ ඊරිනන්ද සේන මහත්මයා, යවුන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රසික පෙරේරා මහත්මයා, ඒ වගේම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කැමිලස් ප්‍රනාන්දු මහත්මයා ඔබ තුන්දෙනාටම බොහොම ස්තුතියි. එනම් අපි යළිත් දවසක හමු වෙමු ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය සමග. අයිබෝවන්.